මදගනි අර මදුස් මා කඳුරේ මදුස් ඒ දවස්වල කිව්ව ඩුබායි වල ඉඳලා මුළු ලංකාවටම කුඩු බෙදන්නේ මදුස් කියලා. ඉතින් අල්ලගෙන ආව මදුස්ස අල්ලගෙන ඇවිල්ලා පොලිස් අත්අඩංගුවේ අවුරුදු එකම ආරක්ෂියන් හිටියා. ඒ වෙලාවේ මතකද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ කාලේ හිටපු අජිත් රෝහණ මහත්තයා කිව්වා අල්ලගත්ත මදුස්ගේ කට උත්තරෙන් ඇමතිවරු මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ නම් එළියට ආවා. මතකද කිව්වා? ඒ වගේම පොලිසිය උසස් නිලධාරි දෙන්නෙක් තුන්දෙනෙක්ගේ නම් ආවා කියලා කිව්වා. ඉතින් අපිත් බලාගෙන හිටියා ඒ නම් ටික එළියට එයි. කවුද ඇමතියා? කවුද මන්ත්‍රි? මේ කුඩු ජාවාරම් පස්සේ ඉන්නේ කියලා බලන්න ආසාවෙන් හිටියා. හැබැයි මොකද උනේ? දන්නේම නැහැ. අවුරුදු එකමාරක් අත්අඩංගුවේ හිටපු කෙනාව පාන්දර තුනමාරට පොලිසිය මහත්තුරව මාංචු දාලා පොලිස් අත්අඩංගුවේ ඉඳලා අරගෙන ගියා මාලිගාවත් ෆ්ලැට් එකක. ඒ ගිය වෙලාවේ අපි ඔක්කොම පාන්දර බුදියන් ඉන්න වෙලාවේ කොහෙද පාතාල කණ්ඩායමක් ඇවිල්ලා පොලිසිය අත්අඩංගුවේ මාංචු දාලා හිටපු මදුස්ට වෙඩි තිබ්බා. වෙඩි තියන්න ආපු මොටරසයිකලේ පෙන්නුව මතකද? ඊවිගේ පෙන්වන්නේ. ඉතින් හත්තනාමේ අද වෙනකම් බයිසිකලෙ අල්ලගත්තේ නැණි කවුද කියලා. දැන් පොලිසිය හැම පොඩි දෙයක් හොය අල්ලගෙන. ඉතින් අර පාතාලේ කණ්ඩායම ඇවිල්ලා දාලා ගිය බයිසිකලෙ ඒකෙම හොයාගන්න පුළුවන් නේ කවුද ආවි කියලා. ඇල්ලුවේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒ මරලා දැම්මේ මා කඳුරේ මදුස්ව නෙමෙයි. එදා ඒ මරලා දැම්මේ මා කඳුරේ මදුස්ගෙන් එළියට ආපු අර ඇමතිවරු මන්ත්‍රීවරු උසස් නිලධාරීන්ගේ නම් ලයිස්තුව කට උත්තරය එදා මරලා දැම්මා. කට උත්තරේ වැහුවා. උසාවියේ නඩුව වැහුවා. නඩුව තිබ්බනම් අපේ කුමාරපේරි මහත්තයලා නීතිඥ මාත්‍රු ගිහිල්ලා ප්‍රශ්න කරලා අරස් ප්‍රශ්න අහලා කොහොමද ඇහවල් මන්ත්‍රී ඔබට උදව් කරේ ඒව අහනවනේ. එතනින් පස්සේ කිවරයි?